අටවන පරිච්ඡේදය මාතෘකාව භාවනාව ව්‍යුහගත කිරීම මේ වනතුරු සාකච්ඡා කළ සියල්ල න්‍යායාත්මක කරුණිය දැන් සැබෑ ප්‍රායෝගික කරුණු වෙත යොමු වෙමු මෙම භාවනාව යනුවෙන් හැඳින්වෙන දේ පුරුදු වන්නේ කෙසේද කියා සොයා බලමු පළමුව විපස්සනා භාවනාව පුහුණු වීම සඳහා නියමිත කාලයක් වෙන් කිරීම අවශ්‍යය ලදරු අවධියේදී ඔබ ඇවිදීමට දැන සිටියේ නැත. ඔබට එම කුසලතාවය ලබා දීම සඳහා යම් පුද්ගලයෙකු හට මහත් වෙහෙසක් දැරීමට සිදු විය. ඔහු ඔබගේ දෑතින් නල්ලාගෙන සිටියහ. ඔබව ධෛර්යමත් කර ඔබට තනිව එය කළ හැකි වනතුරු එක පාදයක් ඉදිරියෙන් අනෙක් පාදය තැබීමට ඉගැන් වූහ. ඇවිදීමේ කලාව ඉගැන්වීම ප්‍රායෝගික අභ්‍යාසවලින් සමන්විත විය. භාවනාවේදීද අපි එම මූලික ක්‍රමය අනුගමනය කරමු. එළඹ සිහියේ යන මේ මානසික කුසලතාවය ඇති කර ගැනීම සඳහා නියමිත වේලාවක් වෙන් කර ගනිමු. එම කාල සීමාව මෙම ක්‍රියාව සඳහා පමණක්ම කැප කරගත යුතු වන අතර බාධක හා අවහිරතා අවම වටපිටාවක් සකස් කර ගැනීමද අවශ්‍යය. අපගේ මුළු ජීවිත කාලයම ගෙවා ඇත්තේ මේට පටහැනි මානසික ස්වභාවයක් ගොඩනගා ගැනීම සඳහා බැවින් එම පුරුදුවලින් අප මුදාලීම සඳහා උපායන් අවශ්‍ය කරයි. කලින් සඳහන් කළ පරිදි අපගේ සිත් මඩ වතුර සහිත භාජන වැනිය. භාවනාවේ අරමුණ මේ මඩ ටික පාදා එහි අභ්‍යන්තරයේ දැක ගැනීම වේ. එයට නිශ්චලව තිබෙන්නට ඉඩහැරීම ඉතා සුදුසුම ක්‍රමයයි. තැන්පත් වීම සඳහා එයට අවශ්‍ය පමණ කාලය ලබා දෙන්න. අවසානයේ ඔබට පැහැදිලි වතුර ලැබෙනු ඇත. මේ පැහැදිලිකම ලබා ගැනීම සඳහා භාවනාවේදී අප යම්කිසි කාලයක් වෙන් කරමු. බාහිරින් දකින අයෙකුට එය නිෂ්පලසේ පෙනිය හැකිය. ගලින් තැනූ විචිත්‍ර ජල කරාමයක්සේ අපි වාඩි වී සිටිමු. කෙසේ වෙතත් ඇතුළතින් බොහෝ දේ සිදුවෙමින් පවතී. සිත තැන්පත් වී ඉදිරියේදී පැමිණෙන ජීවිත සිදුවීම් සඳහා අපව සූදානම් කරන මානසික පැහැදිලි බවට අපට ලැබෙනු ඇත. මෙම තැන්පත් බව බලෙන් ඇති කිරීම සඳහා කිසිම දෙයක් කළ යුතු බව මම මේ අදහස් නොකරමි. එය එතුළින්ම ඇතිවන ස්වභාවික ක්‍රියාවලියකි. නිශ්චලව වාඩි වී සිටීම හා එළඹ සිහියෙන් සිටීම නිසාම එම තැන්පත් වීම හටගනී. සැබවින්ම එය බලෙන් ඇති කිරීමට අපදරන කිසියම් උත්සාහයක් ඵල රහිත වනු ඇත. එය නිෂ්ඵල යටපත් කිරීමකි. මනසට බල කිරීමෙන් සිද්ධ වන්නේ එය තව තවත් බලවත් කිරීම පමණකි. තාවකාලිකව ඔබ සාර්ථක විය හැකි නමුත් දීර්ඝ කාලීනව ගත් කල එය වඩාත් ශක්තිමත් වීම සිදු වෙයි. ඒවා ඔබගේ අවිඥාණය තුල සැඟවී සිට ඔබ ඒවා දෙස බලා නොසිටින මොහොතක එළියට පැන ඔබට මැඩලිය නොහැකි තරමට ඔබව අසරණ කරනු ඇත. මානසික තරලය පිරිසුදු කිරීම සඳහා සුදුසුම ක්‍රමය එයටම එය කිරීමට ඉඩහැරීමයි. එයට කිසිදු ශක්තියක් හෝ බලයක් එකතු නොකරන්න. එයට කිසිදු අයුරකින් සහාය නොවී මඩදිය කැරකෙන හැටි සිහියෙන් බලා සිටින්න. අවසානයේදී තැන්පත් වන එය එසේ තැන්පත් වී පවතී. භාවනාවේදී අපි ශක්තිය යොදනවා මිස බලකිරීමක් නොකරමු. අපගේ එකම උත්සාහය මෘදු ඉවසන සුළු එළඹ සිහියයි. භාවනා කාලය ඔබගේ දවසේ හරස් කඩක් වැනිය. දවස පුරා සිදුවන සෑම දෙයක්ම මානසිකව හෝ චිත්තවේගී ලෙස ඔබගේ සිතේ ගබඩා වී ඇත. සාමාන්‍ය වැඩ කටයුතු වලදී නොයෙකුත් පීඩනයන්ට හසුවන ඔබ මූලික ගැටලු සමග නිවැරදිව ගනුදෙනු කරන්නේ කලාතුරකිනි. ඒවා අවිඥානීය වැරළී කැකෑරෙමින් පැසවමින් පවතී. පසුව මෙතරම් ආතතියක් පැමිණියේ කොහෙන්ද කියා ඔබ පුදුමයට පත්වේ. භාවනාවේදී මේ සියල්ල කුමන හෝ ආකාරයකට පිටතට පැමිණේ. ඒවා දෙස බලා ඇති සැටියෙන් දැක ඒවාට යන්නට හැරීමට ඔබට අවස්ථාවක් ලැබේ. භාවනාව සඳහා විධිමත් කාලයක් සකසා ගන්නේ මෙම මුදා හැරීම් සඳහා සුදුසු පරිසරයක් තනා දීමට.
අපි අපගේ එළඹි සිහිය විධිමත් ආකාරයට නැවත පිහිටුවා ගනිමු. සිත උත්තේජනය කරන සිදුවීම් වෙතින් අපි ඉවත් වෙමු. ආවේග ඇති කරන ක්‍රියාවලින් වෙන් වෙමු. නිශ්ශබ්ද ස්ථානයකට ගොස් නිශ්චලව වාඩි වී සිටින විට ඒ සියල්ල බුබුලු දමමින් පිටතට පැමිණේ. ඉන්පසු එය ඉවත් වී යයි. අවසාන ප්‍රතිඵලය ගෙවුණු බැටරියක් නැවත පණ ගැන්වුවා වැනිය. භාවනාව ඔබගේ සිහියට නැවත පණ ලබා දෙයි. මාතෘකාව කොතැනක වාඩි වෙමුද? වෙන්ුණු නිශ්ශබ්ද හෝ උදකලා වූ ඔබට තනි වී සිටීමට හැකි ස්ථානයක් සොයා ගන්න. එය වනාන්තරයක් මැද ඇති අංග සම්පූර්ණ ස්ථානයක් විය යුතු නැත. එවන් ස්ථානයක් සොයා ගැනීම අප බොහෝ දිනකට නොහැකිය. එය ඔබට පහසුව සලසන මෙන්ම බාධා වලින් තොර ස්ථානයක් විය යුතුය. එය ඔබව ප්‍රදර්ශනය කරන සුළු තැනක් නොවිය යුතුය. මුළු අවධානයම යොමු කළ යුත්තේ ඔබගේ භාවනාවට මිස ඔබව අන් අයට පෙනෙන්නේ කෙසේද යන්න ගැන නොවේ. හැකිතාක් දුරට නිශ්ශබ්ද ස්ථානයක් තෝරා ගන්න. එය මුළුමනින්ම ශබ්දයෙන් තොර කාමරයක් වීම අවශ්‍ය නොවුවද මහත් ලෙස බාධා පමුණුවන ශබ්දවලින් තොරවීම වැදගත්ය. සංගීතය හා කතාව විශාල බාධාවන්ය. පාලනය කළ නොහැකි ලෙස ඔබගේ මනස මේ ශබ්ද විසින් උරා ගන්නා විට සිත එකඟ කිරීම අපහසු වනු ඇත. සුදුසු පරිසරයක් සකස් කිරීම සඳහා පාවිච්චි කළ හැකි සාම්ප්‍රදායානුකූල උපකාරක ඇත. පහන් එළියෙන් ආලෝකමත් වූ අඳුරු කළ කාමරයක් සුදුසුය. සුවඳ දුම් හෝ හඳුන් කූරු පත්තු කළ හැකිය. ඔබගේ භාවනා කාලය පටන් ගැනීමේදී හා අවසානයේදී හඬ නැංවීම සඳහා කුඩා සීනුවක් කදිම මෙවලමකි. නමුත් මේවා උපකරණ පමණක්මය. මෙවැනිදී සමහර භාවනානුයෝගීන් ධෛර්යමත් කරනවා මිස අත්‍යවශ්‍ය දේ නොවේ. සමහර විට හැම භාවනා වාරයකදීම එකම ස්ථානයක වාඩි වීම ඔබට උපකාරයක් විය හැකිය. භාවනාව සඳහා විශේෂයෙන්ම වෙන් කිරුණු ස්ථානයක් හැර වෙන කිසිවක් සමහර භාවනා පුහුණුවන්නන්ට ආධාරක නොවේ. එම ස්ථානය සමග ගැඹුරු නිශ්චලතාවය හා සිත එකඟ වීම සම්බන්ධ කරන ඔබට ඉතා ඉක්මනින් එවන් ගැඹුරු මානසික ස්වභාවයක් ළඟා කර ගැනීමට හැකියාව සලසයි. වැදගත් වන්නේ ඔබගේ පුහුණුව සඳහා රුකුල් දෙන ස්ථානයක වාඩි වීමයි. එයට තරමක් දුරට අත්හදා බැලීම අවශ්‍යය. ඔබට වඩාත් සැප පහසුව හෝ අස්වැසීමක් ලැබෙන ස්ථානයක් ලැබෙන තුරු විවිධ ස්ථාන අත්හදා බලන්න. තමන් අන් අයගේ අවධානයට යොමු වීදැයි කරදර වීමට අවශ්‍ය නොවන හා අනවශ්‍ය බාධා වලින් තොර ස්ථානයක් සොයා ගන්න. කණ්ඩායමක් ලෙස භාවනා පුහුණුව වැඩදායි බව බොහෝ භාවනා පුහුණුවේ යෙදෙන්නන් දරන ආකල්පයකි. නිරන්තර පුහුණුව අත්‍යවශ්‍ය මෙන්ම නියමිත කාලයක් තුළ භාවනාවේ යෙදීමට බැඳී සිටීම නිතිපතා භාවනාවට වාඩිවීම පහසු කරන බව බොහෝ දෙනාගේ මතයයි. පොරොන්දුව රැකීම තමන්ගේ වගකීම බව ඔහු දනිති. මට වේලාවක් නැත යන සමාවට කාරණය මේ මගින් මගහැරී යයි. ඔබ පදිංචි වී සිටින පළාතේ භාවනා පුහුණුවේ යෙදෙන කණ්ඩායමක් සොයා ගැනීමට ඔබට හැකිවනු ඇත. භාවනා ප්‍රවේශයේ වෙනස් වූද නිශ්ශබ්දව කරන කුමන හෝ භාවනාවක් මෙයින් අදහස් කරමු. අනික් අතට ඔබද ඔබගේ පුහුණුවේදී ස්වාධීන වී අන් අය මත නොයැපීමට උගත යුතුයි. කණ්ඩායමක් සිටීම භාවනාවේ යෙදීම සඳහා එකම පෙළඹවීම කර නොගන්න. මනාව පුහුණු වන විට භාවනාවේ යෙදීම ආශ්වාද ජනක වේ. භාවනා කණ්ඩායම ආධාරකයක් මිස කිහිලි කරු දෙකක් කර නොගන්න. මාතෘකාව කුමන වේලාවක භාවනාවට වාඩි වෙමුද? මෙහිදී වැදගත්ම නීතිය වන්නේ බුදු දහමේන මධ්‍යම ප්‍රතිපදාවයි. භාවනාවේවද ප්‍රමාණය ඉක්මවා නොයෙදෙන්න. ඔබට සිතුන වේලාවක් පමණක් භාවනා කිරීම මම මෙයින් අදහස් නොකරමි. භාවනාවට නියමිත කාලයක් වෙන් කරගෙන කාරුණික වූ ඉවසන සුළු ස්ථීර බවක් පවත්වා ගන්න. මෙහිදී නියමිත කාල සීමාවක් වෙන් කර ගැනීම විශාල අනුබලයක් වීමට පිළිවන.
කුමන අවස්ථාවකදී හෝ භාවනා කාලසටහන අනුබලයක් නොවි වරක් ලෙස ඔබට දැනේ නම් එහි කිසියම් වරදක් ඇත. භාවනාව රාජකාරියක් හෝ අනිවාර්ය බන්ධනයක් හෝ නොවේ. භාවනාව මානසික ක්‍රියාවකි. මෙහිදී ඔබ ඍජුවම හැඟීම් සහ චිත්ත වේග සමග ගනුදෙනු කරනු ලබයි. එම නිසා ඔබ භාවනා සැසියකට ප්‍රවේශ වන ආකල්පය වැදගත් වේ. බොහෝ අවස්ථාවන්හිදී ඔබට ලැබෙන්නේ ඔබ අපේක්ෂා කළ දේය. එබැවින් භාවනාවේ යෙදීම ආශාවෙන් බලාපොරොත්තු වන විට ඔබගේ භාවනාවද හොඳින් සිදුවනු ඇත. විහිස සහ අපහසුතාවයේ අපේක්ෂාවෙන් පාඩු වූ විට සමහර විට එයද සිදුවිය හැක. ඔබට ප්‍රායෝගික වන දෛනික රටාවක් සාදා ගන්න. එය ඔබගේ ජීවිතයේ අනිකුත් කටයුතු සමග ගැළපෙන ආකාරයට විය යුතුය. ඔබ විමුක්තිය කරා ළඟාවීම පිණිස වෙහෙසකාරී දුෂ්කර කටයුත්තක නියැලී සිටින බව ඔබට දැනෙන්නට පටන් ගත් විට යම් වෙනස් කිරීමක් කරන්න. හිමිදිරි උදෑසන භාවනා කිරීම සඳහා සුදුසුම කාලයයි. ඔබගේ මනස වගකීම් වලින් තොර නැවුම් බවකින් පිරී ඇත. උදෑසන භාවනාවේ යෙදීම ඔබගේ දවසට කදිම ආරම්භයක් ලබා දෙයි. එය එදින තුල ඔබගේ වැඩ කටයුතු නිසි ලෙස කිරීමට අවශ්‍ය ක්‍රියාශීලී පන්නරය ලබා දෙයි. තරමක් සැහැල්ලු බවකින් ඔබට දවසේ වැඩ කටයුතු කර ගැනීමට හැකි වේ. ඔබ මුළුමනින්ම අවදි වී සිටින බව සාධික කරගන්න. නිදි කිරා වැටෙමින් භාවනාවට වාඩි වී සිටීම නිෂ්ඵල ක්‍රියාවක් බැවින් අවශ්‍ය පමණ නිින්දක් ලබා ගන්න. භාවනාවට වාඩි වීමට පෙර ජල ස්නානය කිරීම හෝ මුහුණ සෝදා ගැනීම කරන්න. රුධිර සංසරණය හොඳින් සිදුවීම සඳහා අවශ්‍ය නම් ව්‍යායාම කරන්න. සම්පූර්ණයෙන්ම නිින්දෙන් පිබිදීම සඳහා අවශ්‍ය සියල්ල කළ පසු වාඩි වන්න. කෙසේ වෙතත් මේ වේලාවේදී එදිනෙදා කටයුතු වල එල්ලී නොගන්න. භාවනාවේ යෙදීමට අමතක වීම ඉතා පහසු දෙයකි. භාවනාව සෑම උදෑසනකම ඔබගේ ප්‍රධාන කාර්ය කරගන්න. සවස් කාලයේද භාවනාවේ යෙදීම සඳහා යෝග්‍ය අනෙක් කාලයකි. දවස පුරා ඔබගේ සිතේ එකතු වී ඇති කුණු කන්දල් ඉවත් කිරීම සුවපහසු නිින්දක් ලබා ගැනීමට මහත් උපකාරයකි. භාවනාව ඔබගේ සිත පවිත්‍ර කර නැවත පණ ලබා දෙයි. ඔබගේ සිහිය නැවත පිහිටුවා සුව නිින්දක් ලබා දෙයි. පටන් ගැනීමේදී දිනකට වරක් භාවනාවේ යෙදීම සෑහෙයි. එයට වඩා වාර ගණනක් පුහුණු විය යුතු බව ඔබට හැඟීම හොඳ දෙයකි. නමුත් ප්‍රමාණයේ ඉක්මවා නොයන්න. නවක භාවනානුයෝගීන් තුල මෙම අධික වෙහෙසකර බව අපි දැක ඇත්තෙමු. දිනකට පැය 15 බැගින් සති කිහිපයක් හාහා පුරා කියා භාවනාවේ යෙදෙන ඔවුන්ට පසුව අතපසුව වැඩ කටයුතු වල නිරත වන්නට සිදුවේ. එවිට භාවනාව සඳහා මිඩඟු කළ නොහැකි කාලයක් අවශ්‍ය බවට ඔහු තීරණය කරති. බොහෝ කැපකිරීම් අවශ්‍ය බව සිතති. මේ සියල්ල සඳහා ඔවුන්ට කාලයක් නැත. ඔබ මෙම උගුලට හසු නොවන්න. පළමු වන සතියේම අධික වෙහෙසටපත් නොවන්න. කඩිමුඩිය සෙමෙන් කරන්න. ඔබේ උත්සාහය නොවෙනස්ව නොසැලී පවත්වා ගන්න. භාවනාව ඔබගේ ජීවිතයට එකතු කර ගැනීමට ඔබටම කාලය ලබා දී එයට ක්‍රමක්‍රමයෙන් හා කාරුණිකව වර්ධනය වන්නට ඉඩ සලස්වන්න. භාවනාව සඳහා ඔබගේ උනන්දුව වැඩි වෙනවා සමගම එයට ඔබගේ දිනපතා කාලසටහනේ වැඩිපුර ඉඩකඩ ලැබෙනු ඇත. බලකිරීමකින් තොරව ඉබේම එය සිදුවනු ඇත. පළපුරුදු භාවනානුයෝගීන් දිනකට පැය 3ක් හෝ 4ක් භාවනාව සඳහා කාලය යොදා ගන්නා අතරම ජීවිතයේ සාමාන්‍ය කටයුතු වල නිරත වීමටද කාල වේලාව සොයා ගනිති. ඔහු එයින් සතුටක්ම ලබති. ඒ નિરાයාසයෙන් ලැබෙන්නේකි. මාතෘකාව කොපමණ කාලයක් වාඩි වී සිටිමුද? මෙහිදීද කලින් නීතිය අදාළ වේ. එනම් ඔබට වාඩි වී සිටිය හැකි කාලයක් නමුත් ප්‍රමාණය ඉක්මවා නොයන්න. බොහෝ දෙනෙකු පටන් ගැනීමේදී විනාඩි 20ක් හෝ 30ක් භාවනා කරති. මුලදී ඒට වඩා දිගු කාලයක් වාඩි වී සිටීම අපහසුය. මෙම නොහුරු ඉරියව්වට හුරු වීම සඳහා සිරුරට යම්කිසි කාලයක් ගත වේ. නොහුරු මානසික කුසලතාවයක් පුරුදු වීමටද කාලය අවශ්‍යය.
මෙම ක්‍රියාවලියට හැඩ ගැසීමත් සමගම ඔබගේ භාවනා කාලය ටිකෙන් ටික දීර්ඝ කරගන්න. අවුද්දක පමණ කාලයක් මුළුල්ලේ භාවනා පුහුණු වූ පුද්ගලයෙකු හට වරකට පැයකට ආසන්න කාලයක් පහසුවෙන් වාඩි වී සිටීමට පිළිවන. මෙහිදී වැදගත් කරුණක් වන්නේ විපස්සනා භාවනාව තාපස දිවියක් නොවීමයි. සිරුරට වද දීම හෙවත් අත්තකිලමතාන යෝගය එහි පරමාර්ථය නොවේ. අප දියුණු කර ගැනීමට උත්සාහ කරන්නේ සිහිය මිස වේදනාව නොවේ. දීපාවල වේදනාව වැනි දෙය වැළැක්විය නොහැක. දසවන පරිච්ඡේදයේදී වේදනාව සමග ගනුදෙනු කරන්නේ කෙසේද යන සාකච්ඡා කරනු ඇත. අපහසුතාවයේ සමග ගනුදෙනු කිරීමට උපකාරී වන ක්‍රම සහ ආකල්ප ඔබ එහිදී ඉගෙන ගන්නවා ඇත. මෙය දරුණු දරා ගැනීම තරගයක් නොවන බව එවිට ඔබට වැටහෙනවා ඇත. කිසිවක් කිසිවෙකු හට ඔප්පු කිරීමට අවශ්‍ය නැත. පැයක් වාඩි වී සිටියා කියා ඔප්පු කිරීම සඳහා බලවත් වේදනාව මැඩගෙන නොසිටින්න. එය කිසි ප්‍රයෝජනයක් නැති මමත්වේ නිසා ඇතිවන්නකි. මුලදී එය කිසිසේත්ම කළ යුතු නැත. ගලක්සේ දිගු වේලාවක් වාඩි වී සිටීමට නොහැකි වීම ගැන ඔබටම දොස් පවරා නොගන්න. භාවනා කිරීම ඔබගේ ජීවිතයේ අංගයක් වන විට එක් භාවනා කාලයක් සඳහා පැයක් ඉක්මවීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. ඒ මොහොතට අදාළව ඔබට පහසු කාලය තීරණය කරගන්න. පසුව ඒට වඩා විනාඩි 5ක් ඒ සඳහා වැය කරන්න. වරකට භාවනා කළ යුතු කාලය සම්බන්ධව නිශ්චිත නීතියක් නැත. සමහර දිනක ශාරීරික හේතු මත ඔබ තීරණය කළ අවම කාලය තුල පවා වාඩි වී සිටීමට නොහැකි වනු ඇත. එසේ වූ පළියට මුළු දිනය තුලම භාවනාව අත්හැරිය යුතු නොවේ. දිනපතා භාවනා කිරීම තීරණාත්මක නිසා දිනකට විනාඩි 10ක් වූ කෙටි කාලයක් භාවනාවේ යෙදීම පවා ප්‍රයෝජනවත්ය. භාවනාව අතරතුරේදී නොව භාවනාව සඳහා වාඩි වීමට පෙර ඒ සඳහා ඔබට ගත කළ හැකි කාලය තීරණය කරන්න. එසේ නොකළහොත් කලබලකාරී බව ඇති කිරීමට එය හේතුවක් වනු ඇත. සිහියෙන් යුතුව අප නිරීක්ෂණය කිරීමට උත්සාහ කරන එක් තත්වයක් නම් සිතෙහි කලබලකාරී බවයි. එම නිසා සාධාරණ කාල සීමාවක් තෝරාගෙන එය නිරතුරුව පවත්වා ගන්න. කාලය මැනීම සඳහා මෙහිදී ඔරලෝසුවක් පාවිච්චි කළ හැකි නමුත් සෑම විනාඩි දෙකකටම වරක් ඒ දෙස නොබලන්න. එවිට ඔබගේ චිත්ත ඒකාග්‍රතාවය මුළුමනින්ම නැති වී කලබලකාරී ස්වභාවයක් වර්ධනය වීමට ඉඩකඩ ඇත. නියමිත කාලය නිමා වීමට පෙර නැගිට සිටීමට ඔබ අපේක්ෂා කරන බව ඔබට දැනෙනු ඇත. එය ඔරලෝසුව දෙස බැලීම මිස විපස්සනා භාවනා පුහුණුව නොවේ. මුළු භාවනා කාලයම ගත වී ඇති බව ඔබට දැනෙනතුරු ඔරලෝසුව දෙස නොබලන්න. භාවනා කරන සෑම විටකම ඔබට ඔරලෝසුව අවශ්‍ය නොවේ. සාමාන්‍යයෙන් ඔබ වාඩි වී සිටිය යුත්තේ ඔබට අවශ්‍ය කාලයක් පමණි. මේ සඳහා අරුම පුදුම කාල සීමාවක් නැති නමුත් කලින් කාල සීමාවක් වෙන් කර ගැනීම නොවනට උරුවේ. එසේ නොකළ විට බොහෝ විට ඔබගේ භාවනාව කෙටි එකක් වීමට ඉඩකඩ ඇත. අප්‍රසන්න හෝ අමිහිරි යමක් මතුවන විට හෝ නොසන්සුන් බවක් හටගන්නා සෑම අවස්ථාවකම ඔබ එයින් පලා යනු ඇත. ඒ යහපත් නොවේ. ඔබට දිගටම වාඩි වී සිටීමට හැකිනම් මේවා භාවනානුයෝගියෙකු මුහුණ දෙන ඉතා වටිනා අත්දැකීම් වනු ඇත. සංසුන්ව හා පැහැදිලිව ඒවා දෙස බලා සිටීමට ඔබ ඉගෙන ගත යුතුයි. මෙලෙස කීපවරක් කළ විට ඔබ ඒවායේ ග්‍රහණයෙන් මිදෙනු ඇත. ඒවා ඇති සැටියෙන් ඔබ දකිනු ඇත. ඒවා හුදෙක්ම ආවේගයන් පමණක්ම වන අතර ඇති වී නැති වී යයි. එය ඔබ පසු කරගෙන යන සම්දර්ශනයකි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබගේ ජීවිතය පහසු වනු ඇත. විනය අප බොහෝ දෙනෙකුට අමාරු වචනයකි. එය ඔබට ඉහළින් කෝටුවක් අතේ තබාගෙන සිටින මිනිසෙකුගේ පින්තූරය සිතේ ඇති කරයි. නමුත් සොයං විනය ඒට වඩා වෙනස්ය. එය ඔබගේ ආවේගයන්ගේ බොල් කෑ ගැසීම තුළින් ඒවායේ ඇතුළත දැක ගැනීමයි. ඔබ පාලනය කිරීමේ බලයක් ඒවාට නැත.
මේ සියල්ල හුදෙක්ම සම්දර්ශනයක් පමණි. රැවටිල්ලකි. ඔබගේ ආශාවන් මුරගසා ඔබට ගර්ජනා කරයි. නමුත් ඒවා කෝටුවක් ළඟ තියා නොගනි. පුරුද්දට මෙන් ඔබ ඒවාට හසු වේ. ඔබ තර්ජන ඉක්මවා නොබලන නිසා ඔබ ඒවාට යටත් වේ. එය හිස්සිය. ඒ ඉගෙන ගැනීමට තිබෙන්නේ එකම ක්‍රමයකි. මේ පිටුවේ තිබෙන මුද්‍රිත අකුරු වලට එය කළ නොහැක. නමුත් ඔබගේ අභ්‍යන්තරයේ දෙස බලා එයින් පිටතට පැමිණෙන දේ දෙස බලා සිටින්න. නොසන්සුන්කම, ඉවසීම නැති බව, වේදනාව, ඒවායේ නොපැටලි හුදෙක්ම ඒවායේ පැමිණීම නිරීක්ෂණය කරන්න. පුදුමයකට මෙන් ඒ සියල්ල නැති වී යනු ඇත. ඇති වී නැති වී යයි. ඒ තරම් සරලය. ඉවසීම ස්වයං විනයට යෙදෙන තවත් නමකි. අටවන පරිච්ඡේදය නිමවිය.